අපි අලුත් ටැග් එකක් ඉගෙන ගමු මේකට මම මේ කරන ප්‍රැක්ටිකල් එක ඒ විදිහටම කරන්න එතකොට ඔයාලා මේ ටැග් එක භාවිත කරන හැටි තේරෙනවා ඔගොල්ලෝ පුතේ මේකේ ඩෙස්ක්ටොප් එකේ හදන්න පුතේ අලුත් ෆෝල්ඩර් එකක් right click කරලා new folder ගිහිල්ලා අලුත් ෆෝල්ඩර් එකක් මම හදනවා web 1 කියලා ඔගලන් කැමති නමකින් හදන්න. දැන් පුතේ මේ ෆෝල්ඩර් එක ඕපන් කරන්න. මේක මත ඩබල් ක්ලික් කරලා ඕපන් කරන්න. මේක ඇතුලේ right click කරලා new text document ක්ලික් කරන්න. මේක සම්පූර්ණ නම මකලා .txt ත් එක්ක සම්පූර්ණ නම මකන්න. මකලා මේක දෙන්න පුතේ page1.html page1.html කියලා සේව් කරා. නම වෙනස් කරා. yes දීලා නම වෙනස් කරගන්න. දැන් ඒක ඕපන් කරන්න පුතේ කලින් ඉගෙන ගත්ත විදිහටම notepad එකටයි ඕපන් කරන්න web browser එකටයි. දැන් ඔයගොල්ලෝ මේක ඇතුලේ සුපුරුදු විදිහට html codes ලියන්න. एक पेज के नाम दांड पेज वन के लम दांग अपे सेव एंड कुते मेन बॉडी क्या तुले ओगलो एच वन ने का क्ले अन्ना माय पेज वन H1 එකක් ලිව්වා ඊට පස්සේ ඉරක් ගමු HR එකක් දාමු පුංචි ඡේදයක් ලියමු ෆයිල් සේව් රිෆ්‍රෙෂ් කරා මේක මගේ පළවෙනි වෙබ් පේජ් එක දැන් මම මේක මෙතනින් අයින් වෙනවා එකමයින් කරනවා දැන් page1.html කියන්නේ මගේ පළවෙනි වෙබ් පිටුව දැන් මම පුතේ මම තව වෙබ් පිටුවක් හදනවා right click new text document page2.html एक हत मंग ओपन करूँ वहाँ नोटपैड एक टाइ वेब ब्राउज़र एक टाइ अभी पेज टू की रादामो टाइटल का पेज टू දැන් පුතේ මම මේකේ h1 එකක් දානවා my page 2 කියලා. ඒකේ මම hr එකක් දානවා කලර් එකත් වෙනස් කරනවා size එකත් වෙනස් කරනවා. हाई पिक्सेल दाम दें मम एक सेव कर ला रिफ्रेश करो तो गुलान पहली लो पेना मैं के मगे देवने पिटू के ला दें मैं कट पहलिंग दें उधर ठगान ना दें तमे आलू टैग के मम्मी केला देन ढा दानी दें मगे फोल्ड क्या तुले वेब वन की अन फोल्ड क्या तुले वेब पिटू देखा क्या ये ना एका पेज वन डॉट एचटीएमएल लेकर अनिका पेज टू डॉट एचटीएमएल लेकर දැන් මම මේ ඉන්නේ page2.html කියන එකේ. මේ වෙනකොට page1.html කියලා වෙනම එකක් මම සේව් කරලා තියෙනවා. දැන් පුතේ මම මෙතන ලියනවා අලුත් ටැග් එකක් a කියලා ටැග් එකක් තියෙනවා. a කියන්නේ anchor කියන එක anchor tag කියලා කියන්නේ a n c h o r කියන එක තමයි anchor කියන්නේ anchor tag එක තමයි මේ මම ලියන්නේ. a කියලා ටැග් එකක් තියෙනවා a සහ slash a ओपन टैग එක a close टैग එක slash a මම මේක ෆයිල් ගිහිල්ලා සේව් කරලා
रिफ्रेश करवा मुकुत में आउटपुट टेके टेने ने एपी टू टेने ने माम पुते ए सह स्लैश ए अतर लिया नवा ओपन पेज वन केला ए सह स्लैश ए अतर लिवे दें माम मेक सेव करला रिफ्रेश करो तो गुलांड पेन नवा ओपन पेज वन केला पेन नवा सामान्य आकुर वोलिंग किसी में वेना साखने पाठ वेना सेलतने සාමාන්‍ය විදිහට තමයි පෙන්වන්නේ. දැන් මම මෙතනට මවුස් එක ගෙනියලා ක්ලික් කරා කියලාවත් මොකුත් වෙන්නේ නැහැ. නිකන් ටෙක්ස්ට් එකක් විතරයි. A සහ /A අතර ලිව්වම ඒක හැම පෙන්වනවා. නමුත් මම මේ ටැග් එක ඇතුලේ A කියන ටැග් එක ඇතුලේ මම ලියනවා පුතේ H ref. හොඳට පාඩම් තියාගන්න. Hyperlink reference කියලා තමයි H ref කියන්නේ. Hyperlink reference. Hyperlink reference href hyperlink reference href සමානයි මගේ අර web පිටුවේ නම page1.html මම මේ ඉන්නේ page 2 වල දෙවෙනියට හදපු එකේ මම දැනට save කරලා තියෙනවා page1.html කියලා html ෆයිල් එකක් නැත්නම් web පිටුවක් ඒ ෆෝල්ඩර් එකේම මේක සේව් කරලා තියෙන ෆෝල්ඩර් එක තුලම සේව් කරලා තියෙනවා. දැන් මම මේක සේව් කරා ඔයගලන්ට මේ මෙන්න මේක වෙනස් වෙනවා. දැන් බලන්න පුතේ මම රිෆ්‍රෙෂ් කරාම මේකේ කලර් එකත් වෙනස් වෙලා අන්ඩර්ලයින් වෙලා පෙන්වෙනවා. මම මේ මවුස් එක මේක උඩට ගෙනිච්චම අතක් පෙන්වෙනවා. දැන් මම මේක ක්ලික් කරොත් page 1 ඕපන් වෙනවා. අනිත් වෙබ් පිටුව ඕපන් වෙනවා. මට මේ ඉතලෙන් ආපස්සට යන්න පුළුවන් මම බැක් යන්න. එතකොට මේ පෙන්නලා තියෙන එකට අපි කියනවා හයිපර් ලින්ක් එකක් කියලා. හයිපර් ලින්ක්. එතකොට හයිපර් ලින්ක් එක දාපුවම මොකද වෙන්නේ? ඒක ක්ලික් කරාම අපිට වෙන වෙබ් පිටුවක් ඕපන් කිරීමේ හැකියාව තියෙනවා. වෙබ් පිටුවක් විතරක් නෙවෙයි, ගොඩක් දේවල් ඕපන් කරන්න පුළුවන් මේ ලින්ක් එක හරහා. මේ විදිය ලින්ක් එකකින් අපි දැනට තේරුම් ගමු වෙබ් පිටුවක් ඕපන් කරන හැටි. ඉදිරියේදී අපි අනිත් කොටස් ඕපන් කරන විදිය ඉගෙන ගමු. හරි දැන් බලන්න පුතේ a සහ /a අතර ලියන කරුණු ටික තමයි වෙබ් පිටුව මත පෙන්වන්නේ ඒක මත ක්ලික් කරොත් ඕපන් වෙන්නේ ඒ ටැග් එක තුල ලියලා තියෙන වෙබ් පිටුව ඒක ලියන්න ඕනේ කොහොමද ඒ ටැග් එක තුල ලියන්න ඕනේ href hyperlink reference තනි වචනය සමානයි කියලා අපිට ඕපන් කරන්න ඕනේ වෙබ් පිටුවේ නම ලියන්න ඕනේ මේ ටැග් එක හොඳට ප්‍රැක්ටිස් කරන්න වෙබ් පිටු කීපයක් හදලා ඔයගොල්ලෝ මේ විදියට ලින්ක්ස් දාලා සම්බන්ධ කරන්න මේක වෙනුවට පින්තූරයක් දාන්නත් පුළුවන් මම ඊළඟ වීඩියෝ එකේදී ඒක කියලා දෙන්නම් දැනට සාමාන්‍ය විදියට භාවිතා කරන්න හැටි පුරුදු වෙන්න